ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති සමගින් මම දුමි දලක්මාල් ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත ශ්‍රී ලංකාවට සුබදායි බලාපොරොත්තුවක් COVID-19 එන්නත සැපීම සහ පරිපාලනයට සහය ලබා දෙන බවට එක්සත් ජාතීන්ගෙන් ශ්‍රී ලංකාවට සහතිකයක් බ්‍රිතාන්‍ය සිට මගී ගුවන්යානා මෙරටට පැමිණීම తాවකාලිකව නතර කිරීමට ජනපතිගෙන් උපදෙස්. කොරෝනා නව ප්‍රභේදය හමුවේ විදේශයන්හි සිට මෙරටට මගීන් ගෙන්වා ගැනීම පිළිබඳ කොන්දේසි රජය විසින් නැවත හඳුන්වා දෙයි. බේරුවලදී පැය දෙකක කාලයක් තුල හොර රහසේ බුහුමුදාලේ කළ දේහයක් ගොඩ ගැනීමේ තීරණයක්. මේ පිළිබඳ පුළුල් විමර්ශන සිදු කරනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියයි. අලුත උපන් බිලිඳුන් මුදලට අලෙවි කිරීමේ මහා ජාවාරමක් බිලිඳුන් 30ක් අලෙවි කළ පුද්ගලෙක් මාතලේදී අත්අඩංගුවට මහජන උපයෝගිතා කොමිසම අහෝසි කිරීමෙන් රජය සිදු කරන්නේ තම හිතවතුන්ට මහජන මුදල් අවභාවිතා කිරීමට අවස්ථාව ලබා දීම ජවිපෙන් චෝදනා මෙවැනි දෙයක් ඇතිවීම සාමාන්‍ය තත්ත්වයක් ඇමති කෙහෙලියගෙන් පිළිතුරු දිවයිනේ ප්‍රදේශ රැසකට වර්ෂාවෙන් දැඩි බලපෑම් පස්කන්දක් කඩා වැටීමෙන් පුද්ගලික ජීවිතක්ෂයට ප්‍රථමයෙන් දේශීය පුවත් ශ්‍රී ලංකාව වෙත ඉදිරියේදී කොවිඩ් එන්නත ලබා දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එකඟතාවය පළ වී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින් පිරිසක් අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේදී මේ පිළිබඳ වූ එකඟතාවය පළ කර ඇත්තේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග අද අරලියගහ මන්දිරයේ පැවති විශේෂ හමුවකදී COVID-19 එන්නත සැපීම සහ පරිපාලනයට සහාය ලබා දෙන බවට එක්සත් ජාතීන්ගේ නියෝජිතයින් ශ්‍රී ලංකාව වෙත සහතිකයක් ලබා දී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනාසිග ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත වෛද්‍ය රාෂියා පෙන්ට්සේ මහත්මීන් සහ යුනිසෙෆ් නියෝජිත ටිම් සුටර්න් මහතා මෙම හමුවට එක්ව සිටියා. රටවල් කිහිපයක් COVID-19 එන්නත ලබා දීම ආරම්භ කර ඇති අතර ශ්‍රී ලංකාවට මෙමේ එන්නත ලබා දීම සම්බන්ධයෙන් සහතික විය හැකි බව අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේදී එක්සත් ජාතීන්ගේ නියෝජිතයින් සිය විශ්වාසය පළ කර තිබෙනවා. විශාල ප්‍රමාණයක් එන්නත් ලබා ගැනීමේදී ඒවා ලද වහාම එන්නත් කිරීම සහ අදාළ කටයුත්ත පරිපාලනය කිරීමට ශ්‍රී ලංකාවේ ප්‍රවේශය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ නියෝජිතයින් සහ රජයේ නියෝජිතයින් අතර මෙහිදී එකඟතාවය ඇති වුණා. මේ දිනවල බ්‍රිතාන්‍ය පැතිරියන COVID-19 නව වෛරස් ප්‍රභේදය හේතුවෙන් එරට සිට පැමිණෙන මගින් මෙරටට පැමිණීම අද සිට තාවකාලිකව නතර කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා. එය අද ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදයක් මේවන විට බ්‍රිතාන්‍ය තුල පැතිර යාමත් සමගම මුළුමහත් ලෝකයේම අවධානය ඒ සම්බන්ධයෙන් යොමුව තිබෙනවා. පෞතින තත්ත්වයේ හමුවේ ලොබ රටවල් රැසක් බ්‍රිතාන්‍ය සමග පවත්වන ගුවන් ගමන් සේවා ඇතුළු ගමනාගමන කටයුතුද తాවකාලිකව නතර කිරීමට පියවරගෙන තිබෙනවා. මේ අතර අද ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී COVID-19 නව වෛරස් ප්‍රභේදය හා එහි ව්‍යාප්තිය සමාලෝචනය කිරීම සිදු වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී මේ දිනවල එක්සත් රාජධානියේ පැතිර යන COVID-19 නව වෛරස් ප්‍රභේදය හේතුවෙන් එරට සිට මෙරටට මගින් පැමිණීම අද සිට తాවකාලිකව නතර කිරීමටයි උපදෙස් ලබා දී තිබෙන්නේ. එංගලන්තයේ සිට අද දින දිවයින ලගාවීමට නියමිත මගින්ද PCR පරීක්ෂණ වලට ලක් කිරීමෙන් පසු හෝටල්වල නතර කර දින 14ක කාලයක් සෞඛ්‍ය අංශවල පූර්ණ නිරීක්ෂණය ඇතිව නිරෝධායනය කරන අතර ඔවුන් සිය නිවෙස්වල තවත් දින 14ක් නිරෝධායනය විය යුතුය. ලන්ඩනයේ සිට එන බහණ්ඩ ප්‍රවාහන ගුවන් යානාවල කාර්ය මණ්ඩලද නිරෝධායන ක්‍රියාවලියට යටත්. එමින්ම කොවිඩ් එන්නත කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම අවශ්‍යතාවයද අද සාකච්ඡාවේදී ජනාධිපතිවරයා කොවිඩ් කමිටුව හමුවේ අවධාරණය කළා. මේවන විට නිෂ්පාදනය කර ඇති කොවිඩ් එන්නත් පිළිබඳ විස්තර අධ්‍යයනයකින් පසු අදාළ රටවල් සහ මෙරට සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කර අවශ්‍ය ක්‍රියාමාර්ග සම්බන්ධීකරණය කිරීම සඳහා ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතාට බලය පවරා තිබෙනවා. මේ අතර විදේශ අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඇතම් රටවල වේගෙන් ව්‍යාප්ත වන නව කොරෝනා වෛරස් ප්‍රභේදය සොයා ගැනීමත් සමග ශ්‍රී ලංකා රාජ්‍ය විසින් මෙරටට පැමිණෙන සියලු සංචාරකයන් සඳහා විදේශ අමාත්‍යාංශයේ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ පූර්ණ අනුමැතිය ලබා ගැනීම සඳහා දැනට පවත්නා ක්‍රියාපටිපාටිය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට තීරණය කර ඇති බවයි. තත්ත්වය යලි ඇගෙයිමෙන් පසුව නැවත මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳ සංශෝධිත මාර්ගෝපදේශ නිකුත් කිරීමට නියමිත බවද විදේශ අමාත්‍යාංශය අද පස්වරේ නිකුත් කළ නිවේදනයේ සඳහන්.
මේ අතර දැනට පවතින වෛරසයට වඩා 70%ක වේගවත් පැතිරීමක් සහිත මෙම නව වෛරස් ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළුව හොත් ඉන් විශාල ගැටලුකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බවයි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පෙන්වා දෙන්නේ. මේ අවස්ථාවේදී මහා බ්‍රිතාන්‍යයෙන් අපට වාර්තා වෙනවා COVID-19 වෛරසයේ නව ප්‍රභේදයක් පැතිරෙන බවට. ඒ ප්‍රභේදය කලින් වෛරසය පැතිරිච්ච වේගයට වඩා 70%ක වේගෙන් පැතිරෙන බවට තොරතුරු වාර්තා වෙනවා. රෝගේ ව්‍යාප්ත වේගයෙන් ව්‍යාප්ත වුණා. එින් දරුණු වීම, රෝගයෙන් සංකූලතා ඇතිවීම වගේම මරණ සිදුවීමේ වෙනසක් නැහැ කියන කාරණය තමයි අපිට දැනගන්න තියෙන්නේ. නමුත් එය ඉතාමත්ම වැදගත් කාරණයක්. මේ වේගයෙන් පැතිරීම කියන්නේ රෝගයේ විශාල පිරිසකට පැතිරෙන්න පුළුවන්. ඒ නිසා සංඛ්‍යාත්මකව ගත්තාම වැඩි පිරිසක් මිය යන්නත් පුළුවන්. යම් කිසි දෙකින් මේ වෛරසය අපේ රටට ඇතුළු වුණොත් විශාල රෝගීන් ප්‍රමාණයක් අප රට තුලත් වාර්තා වෙන්න පුළුවන්. අපිට රෝගීන් සඳහා ඇඳන් සෙවීම, ඒ වගේම දැඩි සත්කාර ඒකක සකස් කිරීම දුෂ්කර වෙන්න පුළුවන්. ඒ වෛරසයේ අලුත් ප්‍රභේදය අප රට තුලට ඇතුළු වීමට තියෙන සියලුම ඉඩකඩ ඇහිරීම මේ අවස්ථාවේදී සිදු කරන්න ඕන. බේරුවල ප්‍රදේශයේ සං නිරෝධායනය සඳහා යොමු කර සිටියේදී මියගිය කාන්තාවක් හොරරහසේ බෝමදානය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 260 දෙනෙකු පිළිබඳව අද පස්වරුව වන විට තහවුරු වීමත් සමග මෙරට සමස්ත COVID රෝගීන්ගේ සංඛ්‍යාව 37800 සීමාව ඉක්මවා ගියා. COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ පහක් පිළිබඳව අද පෙරවරුවේ වාර්තා වීමත් සමග මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 181 දක්වා ඉහළ ගිය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මේ අතර බේරුවල ප්‍රදේශයේ නිරෝධායන ලක්කර සිටි 78 හැවිරිදි කාන්තාවක් පසුගියදා මියකොස් ඇති අතර ඇගේ දේහයේ හොරරහසේ බුමුදානය කර ඇති පුවතක් වාර්තා වනවා. අදාළ කාන්තාව පස්වරු 4ට පමණ මියකොස් ඇති අතර පස්වරු 6 පමණ වන විට ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කර ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා සියත අපකල විමසීමකදී සඳහන් කළේ. අනතුරුව අදාළ කාන්තාව මෙලෙස හොරරහසේ මිහිදන් කිරීම පිළිබඳව ලද තොරතුරක් මත සෞඛ්‍ය අංශ එම නිවසේ සිටි අනෙක් පුද්ගලින් සිවුදනා PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර ඉන් පුද්ගලින් තිදෙනෙකු COVID වෛරස් ආසාදනය ලෙස තහවුරු වී තිබෙනවා. මේ පිළිබඳව පුළුල් විමර්ශන කටයුතු සිදු කරන බවයි මාජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපතිවරයා සඳහන් කළේ. එසේම මියගිය කාන්තාවගේ සිරුර ගොඩ ගැනීමටද කටයුතු කරන බව උපුල් රෝහණ මහතා සියත ප්‍රවෘත්ති අංශය සමග වැඩිදුරටත් සඳහන් කළා. මෙ අතර ශ්‍රී ලංකාවේ උපන් සිංහල, දමිළ, මුස්ලිම් හෝ වෙනත් ඕනෑම ජාතිකත්වයකට හෝ ජනවර්ගයකට අයත් පුද්ගලයෙකුට තම මරණයෙන් පසු ස්වකීය මව්බිමෙහි ගෞරවාන්විතව මිහිදන් වීමට අවස්ථාවක් නොදී බලහත්කාරයෙන් වෙනත් රටක භූමිදාන කිරීමට කටයුතු යොදන්නේ නම් එය මිය යන පුද්ගලින්ට මෙන්ම ශ්‍රී ලංකාවටද කරන්නා වූ බලවත් අවමානයක් බවත් එවැනි යම් හෝ උත්සාහයක් මගින් සිදු කරන්නේ රටක් ලෙස ශ්‍රී ලංකාව බලවත් හැල්ලුවකට ලක් කිරීමක් බවත් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. මේ අතර ශ්‍රී ලංකා හෘද වෛද්‍යවරුන්ගේ සංගමයේ ඉල්ලීම පරිදි හේමා සමූහ ව්‍යාපාරයේ විසින් කොළඹ ජාතික රෝහලට රුපියල් මිලියන 5ක් වටිනා PCR යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම අද දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රමණාගාරයේදී සිදු කෙරුණා. කොළඹ ජාතික රෝහල තුල මෙතෙක් PCR පරීක්ෂණ සිදු නොකළ අතර මෙම PCR යන්ත්‍රය ලැබීමත් සමග ඉදිරියේදී කොළඹ ජාතික රෝහල තුලද PCR පරීක්ෂණ සිදු කිරීමට ඊට ප්‍රස්තාව හිමිවන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. මේ අතර හෙට දිනේ සිට බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 11ක රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ. හෙට දිනේ ඉඳලා බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 11ක රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව අධිවේගී මාර්ගයේත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. නිරෝධායනයට ලක් කර ඇති නිවසක ගොඩනැගිල්ලක සිට යම්කිසි කෙනෙක් පිටතර පැමිණෙනවා නම් එය සම්පූර්ණයෙන්ම නිරෝධායන රීතීන් වලට පටහැනි ක්‍රියාවක්. එවැනි අය සම්බන්ධයෙන් අපි නිරන්තරයෙන්ම හෙට දිනේ සිට ජනවාරි 5 වෙනිදා දක්වා නිරන්තරයෙන් ඉන්නවා ඒ ආශ්‍රිතව සිවිල් ඇඳුමින් නිලධාරීන් යොදවලා. එවැනි අය එවැනි පිටවීමක් සිදු කළොත් එයාට එරෙහිව ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා. සංචාරක ආකර්ෂණයේ සඳහා පැමිණෙන ගුවන් යාන ගොඩබැමීම සහ නවතා තැබීමේ ගාස්තු දෙසැම්බර් මාස 26 වන දින සිට එළඹෙන වර්ෂයේ ජනවාරි මාස 19 වන දා දක්වා අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. මේ අතර කෑගල ප්‍රදේශයේ වෙද මහතෙකු විසින් නිපදවන ලද කොරෝනා වෛරසයට එරෙහි ඖෂධයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අද අදහස් පළ වුණා.
ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාර නැවත ආරම්භ කිරීම පිණිස සංචාරකින්ට ශ්‍රී ලංකාවට පැමිණි දෙසැම්බර් මාසයේ 26 වෙනිදා සිට ජනවාරි මාසයේ 19 වෙනිදා දක්වා නියම ව්‍යාපෘතියක් හැටියට ක්‍රියාත්මක කරන්නටත් කටයුතු සූදානම් කරලා තිබෙනවා. මේ කාලය තුලදී ගොඩබෑම සහ නවතා තැබීමේ ගාස්තුව 2020 දෙසැම්බර් මාසයේ 26 වෙනි දින සිට ජනවාරි මාස 19 වෙනිදා දක්වා අහෝසි කරන්නට කැබිනට් අනුමැතිය ලැබුණු කටුනායක සහ මත්තල ගුවන් තොටුපළත් රත්මලාන ගුවන් තොටුපළ ඇතුළේ ගුවන් තොටුපළ වලට විදේශ ගුවන් සේවා විසින් පැමිණෙන ගුවන් යාන සඳහා ගොඩබෑමේ සහ නවතා තැබීමේ ගාස්තුව අය කිරීමකින් තොරව එම කටයුතු සිදු කරන්නට අවශ්‍ය කැබිනට් අනුමැතිය ඊය ලබා දීලා තිබෙනවා. ධම්මික පැණිය සඳහා රජයේ යම්කිසි අනුග්‍රහයක් ලබා දීලා තියෙනවද? දැනට මේ පැණිය ලංකාවෙන් අඩකට වැඩි ප්‍රමාණයක් පානය කරලා තියෙනවා. යම්කිසි සම්පූර්ණතාවයක් ඇති වුවොත් මෙහි වගකීම් බාරගන්නේ රජයේද, කාලිමෑණියෝද, ධනපාල බාසුන්නෝද? ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුව විසින් මෙම ඖෂධය අනුමත කරලා තිබෙනවා. ආචාර ධර්ම කමිටුවකින් මේක අනුමත කරන්න අවශ්‍යයි. එම ආචාර ධර්ම කමිටුවට මෙම පරීක්ෂණය පිළිබඳ විස්තර හෙට ඉදිරිපත් කරනවා. ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ආචාර ධර්ම කමිටුවෙන් එම අනුමැතිය ලැබුණු පසු විද්‍යාත්මක පරීක්ෂණයකට යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ පරීක්ෂණ සිදු කිරීමෙන් පසුව අපට නිශ්චිතව ප්‍රකාශ කරන්න පුළුවන් රෝගිය නිශ්චිතව සුව කරන්න සමත් ඖෂධයක්ද කියන කාරණේ අපිට නිතින් තමුන්ගේ ස්වාධීන කැමැත්තෙන් මෙම ඖෂධය ලබා ගන්න කෙනෙක් කිනු අපිට ඒක වළකන්නට බෑ. මොකද දේශීය වෛද්‍ය විද්‍යාත්මකව ඔවුන් එක ආහාර සංගටකයක් හැටියට අනුමැතිය ලබා දීලා තුන. ඒ නිසා ඒකට අපිට විරුද්ධ වෙන්න හැකියාවක් නැහැ. ද ෆිනෑන්ස් තැන්පතු කරුවන්ගේ අයිතිවාසිකම් දිනාදීම වෙනුවෙන් තමන් කැපවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එය අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති හමුවකට එක් වෙමින් ද ෆිනෑන්ස් ප්‍රශ්නය ගැන කතා කරනකොට මුතුමන්ලා වෙනුවෙන් මම හිතන්නේ දැනට 10,000කට වැඩි ප්‍රමාණයකට දැඩි අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා. පිළිතුරු ලැබෙනකම් මමත් බලාගෙන ඉන්නවා. ඒ වගේම ඉදිරියටත් මම පෙනී සිටින 10,000 ගණන් කවුරු දවසවල 50,000කට වැඩි ගණන් කවුලක අම්මලා ප්‍රශ්නයක් ප්‍රශ්නයක් සෙන්සට අපිට ආර්ථික ලෝකම් පඩවෙන්න අපේලා මාෂර ස්ටෑන් අපිට කිසි දෙයක් තැන්පත් කරුවන්ගේ ප්‍රශ්නය බරපතල ප්‍රශ්නයක්. මේ පිළිබඳව මම පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරා. නමුත් අයවැය සමයේ ඒට පිළිතුරු ලබා දෙන්නට රජය අපොහොසත් වුණා. මම දකින විදිහට මේ ප්‍රශ්නය මගහැරියයි කියන එකයි මට තේරෙන්නේ. කෙසේ වෙතත් එදත් මම මේ තැන්පත් කරුවන්ගේ දුක වෙනුවෙන් පෙනී සිටියා. ඒ වගේම අද දවසෙත් හෙට දවසෙත් අනාගතේ මේ තැන්පත් කරුවන්ගේ මූල්‍ය ප්‍රශ්නයට තිරසර විධිමත් අංග සම්පූර්ණ විසඳුමක් ලැබෙන තෙක් සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී අරගලයේ සටනක නියැලීලා මේ සියලු දෙනාගේම අයිතිවාසිකම් දිනා ගන්නට කටයුතු කරනවා. මහජන උපයෝගිතා කොමිෂන් සභාව අහෝසි කිරීම හරහා රජය උත්සාහ කරන්නේ තම හිතවතුන්ට මහජන මුදල් අවභාවිතා කිරීමට අවස්ථාව සලසා දීම බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. එය අද පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වීමෙන් මහින්ද රාජපක්ෂ මහත්මයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා. මා ගාව තිබෙන මේ කැබිනට් පත්‍රිකාව. මේ කැබිනට් පත්‍රිකාවේ අරමුණ බවට පත් වී තිබෙන්නේ මහජන උපයෝගිතා කොමිසම අහෝසි කිරීම. ජනතාවගේ අත්‍යවශ්‍ය තෙල්, ජලය හා විදුලිය රජයේ සතු සමාගම් විසින් තමයි ජනතාවට මේ සේවාවන් මේ භාණ්ඩ මේ අවශ්‍යතාවෙන් ලබා දෙමින් තිබෙන්නේ. හැබැයි මෙම ආයතන තුල සිද්ධ වෙන මහා පරිමාණ වංචා දූෂණ අයථා ගනුදෙනු හේතු කොටගෙන මේ විශාල පිරිවැය ජනතාව වෙත පැටවෙමින් තිබෙනවා. විදුලි බල මණ්ඩලයේ සිදුවෙන අක්‍රමිකතාවය යම් ප්‍රමාණයකට හෝ සමනය කරන්න මෙම මහජන උපයෝගිතා කොමිෂන් මෙදියත් දෙනවා. හැබැයි දැන් මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා කැබිනට් පත්‍රිකාව පසුගිය බදාදා ඉදිරිපත් කරා මහජන උපයෝගිතා කොමිසම අහෝසි කරන්න. ඉදිරි අවුරුද්දක කාලය තුළ සැලසුම් කරලා තියෙන ඩොලර් බිලියන 2ක ඩොලර් මිලියන 2000ක විදුලි ශාස්ත්‍රයේ ආයෝජනයන් ගැන කල්පනා කරලා තිබෙනවා. තමන්ට රිසිසේ, තමගේ කොන්ත්‍රාත්කරුවන්ට, තමගේ හිතවාදීන්ට ටෙන්ඩර් වලින් යටිමඩි ගහන්න ඉඩකඩ ලබා දීම තමයි ඒගොල්ලන්ගේ වේගවත්භාවය. තමන්ගේ චෞර කණ්ඩායමකට මහජනයාගේ දීපල රිසිසේ කොල්ලකා ගැනීම සඳහා ඉඩකඩ දෙන ප්‍රවේශයකට ගෝඨාභය රාජපක්ෂගේ පාලනයද අවතීර්ණ වී තිබෙන බව තමයි පෙන්වුම් කරන්නේ. සාමාන්‍ය සම්ප්‍රදායක් තමයි මෙවැනි විවිධ ආයතනවල සිටින ප්‍රධානීන් සභාපතිතුමා ප්‍රමුඛ අධ්‍යක්ෂක මණ්ඩලය හෝ ක්‍රියාකාරීන් ඔවුන් ඉල්ලාස් වෙලා නැවතපත් වීමේ සම්ප්‍රදායක් මේ රටේ එදා සිටම පැවතුණා. අවුරුද්දක් අපි බලාගෙන සිටියා. ඒ අවුරුද්ද තුළ අපට ප්‍රශ්න ගණනාවක් ඇති වෙලා තිබ්බා. නියත වශයෙන් මේ තීන්දුව අරගත්තේ යම් හේතු පාදකත් එක්ක නීත්‍යානුකූලව එය ඉවත් කරමින් ඒහා සමාන්තරව නැවතවරක් පත් කිරීමක් තාමත්ම මෑතකදී මම හිතනවා මේ සමගම යෝජනා වෙලා තිබෙනවා.
අලුතෝපන් බෙලිදුන් විකිණීමේ විශාල ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා. මෙම ජාවාරම කලක සිට සිදු කරගෙන ගොස් ඇති අතර ඊට සම්බන්ධ 47 හැවිරිදි පුද්ගලයෙකු මාතලේ ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. ඒ අනුව මේ වන විට ඔහු දරුවන් 30 දෙනෙකු පමණ මුදලට අලෙවි කර ඇති බවටයි තොරතුරු අනාවරණය වන්නේ. මාස කීපයකට පෙර YouTube නාලිකාවල ඒ වගේම මුහුණු පොතේ මෙන්න මේ ආකාරයේ ප්‍රවෘත්තියක් පළ වුණා. යම්කිසි පුද්ගලයෙක් මේක වෙළඳැන්වීමක් හැටියට පාවිච්චි කරේ. දැන් මෙය උපයෝගී කරගත්ත එක්තරා පුද්ගලයෙක් මෙවැනි ආකාරයට දැන්වීමක් යොදලා යම් යම් අතවරවලට ලක් වෙලා ඒ වගේම විවිධ හේතුන් මත ගැබිනියන් බවට පත්වෙච්ච කාන්තාවන් මොහුගේ ස්ථානයට ගෙන්වගෙන මොහු යම්කිසි ආකාරයක ව්‍යාපාරයක නිරත වුණා. මේ ස්ථානය විශේෂයෙන්ම පිහිටලා තියෙන්නේ මොරටුව කල්දෙමුල්ල ප්‍රදේශයේ සීපීද සිල්වා මාවතේ සහ දහම් මාවතේ මොරටුව ප්‍රදේශයේ ස්ථාන දෙකක් මේ ආකාරයට පවත්වගෙන ගොස් තිබුණා. මේ ස්ථාන දෙකේදී මෙම මව්වරුන් එක්තරා ගිවිසුමකට ඇතුළත් කරලා ගැබිනි මව්වරුන් එම දරුවන් මේ තැනැත්තා විසින් ලබාගෙන යම් මුදලකට විකිණීමේ ජාවාරමක් තමයි සිදු කරමින් තිබුණේ. වෙනත් රටවල නම් මෙවැනි ජාවාරම් හඳුන්වන්නේ බේබි ෆාම් කියලා. මේ ආකාරයට කුඩා දරුවන් විකිණීම විශේෂයෙන්ම අපේ අපරාධ නීතියේ දණ්ඩ නීති සංග්‍රහයේ 360 වෙනි වගන්තිය යටතේ මිනිස් ජාවාරම වරදක් ඉපදෙන්න පෙර යම්කිසි කෙනෙක් මුදලකට විකුණන්න කලලයක් හැටියට ඉන්න කෙනෙක් ලැබුණාට පස්සේ විකුණන්න උත්සාහ කරනවා නම් දැන් මේ සම්බන්ධ අධිකරණ නියෝගයක් ලබාගෙන විමර්ශන සිදු කළා. ඒ පුද්ගලයා ඊයේ රාත්‍රී මාතලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා. දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණයේ හේතුවෙන් ප්‍රදේශ රැසකට බලපෑම් එල්ල වී තිබෙනවා. මේ අතර ගලේවිල මැදබැද්ද ප්‍රදේශයේ නිවසක් මතට බැම්මක් සහ පස්කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ. මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වර්ෂාවෙන් දැඩි බලපෑම එල්ල වුණා. මෙලෙස පැවති අධික වර්ෂාපතනයේ හේතුවෙන් ගලේවිල මහමැද්ද ප්‍රදේශයේ නිවසක් මතට බැම්මක් සමග පස්කන්දක් කඩා වැටීමෙන් එහි සිටි 86 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් කාන්තාවක් බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. එමින්ම දඹුල්ල සීගිරිය ලේනව ශ්‍රී ශෛලපිම්බාරාම විහාරස්ථානයේද පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් නාය හැමේ අවධානමට ලක්ව තිබෙනවා. මේ අතර දින තුනක් පුරා රජරට ප්‍රදේශයට පවතින අකණ්ඩ වර්ෂාපතනය හේතුවෙන් රාජාංගනේ ජලාශයේ ජල ධාරිතාවය ඉහළ යාමත් සමග වාන් දොරටු දෙකක් විවෘත කර ඇති බව ජලාශ භාර ඉංජිනේරුවන් පවසනවා. මේ හේතුවෙන් කලාවේ දෙපස ජීවත්වන පිරිස පවතින තත්ත්වය යටතේ අවධානයෙන් පසුවන ලෙසයි දැනුම් දී ඇත්තේ. මේ පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මණම්පිටිය ගල්හැල්ල ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී තිබූ ආකාරයයි. මහවැව ගම්මානයේ කුඹුරු රැසක්ද ජලයෙන් යට වී තිබුණා. මේ අනුරාධපුර සහ මඩකලපුව ප්‍රදේශවලට පැවති කාලගුණ තත්ත්වයයි. විශේෂයෙන්ම දිවයින දිස්ත්‍රික කිහිපයකම ඇදහැලුණු තද වර්ෂා හේතුවෙන් ආපදා තත්ත්ව කිහිපයක් ඇති වෙලා තිබෙනවා. සෝමාවතිය උඩුබිම දෙසට ගමන් කරන මාර්ගයේ කුඩා වාහන සඳහා ගමන් කිරීමේ ගැටලුකාරී තත්ත්වයක් ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ වාර්තා කළා තියෙනවා. මේ පිළිබඳව එම මාර්ගය භාවිතා කරන ජනතාව දැඩි අවධානයෙන් කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. තවදුරටත් වැසි සහිත තත්ත්වයන් ඇතිවීමේ හැකියාවක් ඇති හේතුවෙන් සීලම ජනතාව මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන විදිහට අපි ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම කාලගුණ වාර්තාව අනුව ඌව පළාතටත් කමනුවරලි දිස්ත්‍රික්කයට පොළොන්නරුව මුලතිව් රටවටාපුවක් කිහිපයක් වෙත
දඹුල්ල විශේෂ කාර්ය බලකා නිලධාරීන් පිරිසක් විසින් ගල්කිරියාගම ප්‍රදේශයේ සිදු කළ හදිසි වැටලීමකදී නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය කෘෂි රසායන වෙළඳ සැලක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රත්නපුර ගොඩිගමුව ප්‍රදේශයේ නිරෝධායනය වන පවුල් 159ක් සඳහා රුපියල් දසදහසක් වටිනා ආහාර මළු බෙදා දීම ඊයේ සිදු කෙරුණා. ග්‍රාම නිලධාරීන් 5 දෙනෙකුගේ මූලිකත්වයෙන් සිදු කෙරුණු මෙම කාර්යය සඳහා රජයේ විසින් රුපියල් ලක්ෂ 20කට ආසන්න මුදලක් වැය කර තිබුණා. මසුන් නැල්ලීම සඳහා ගොස් හික්කඩුව දීවර වරාය වෙත පැමිණීමින් තිබූ බහුදින යාත්‍රාවක් හික්කඩුව විරලාසන්න මුහුදේදී ගල්පරයක ගැටීමෙන් අනතුරට පත් වී තිබෙනවා. යාත්‍රාවේ පැවති කාර්මික දෝෂයක් අනතුරට හේතුව බවයි වාර්තා වන්නේ. පසුගියදා මහනුවර දිගන ප්‍රදේශයේ ඇති වූ භූමිකම්පා තත්ත්වයේ හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව දැඩි නොසන්සුන්කාරී තත්ත්වයකට පත්ව තිබෙනවා. මේ පිළිබඳ සොයා බැලීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. අවතන් වූ ජනතාවගේ ජන ජීවිතයේ ස්ථාවර කරලීම ආර්ථික පුනර්ජීවනයේ ඇති කරලීම සහ බිම්බුම්බ ඉවත් කිරීමේ කටයුතු සිදු කිරීම සඳහා ක්‍රියාත්මක මානුෂ්‍යවාදී බිම්බෙඩි ඉවත් කිරීමේ වැඩසටහන අද කිරිනොච්චිය මුහමලේ ඉදිරි ආරක්ෂක වළල්ලේදී පැවැත්වුණා. මෙම වැඩසටහනේ වැඩ බිම් නිරීක්ෂණ චාරිකාවට ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාද එක්වුණා. ඇඟලුම් ශාස්ත්‍රයේ ප්‍රධාන පෙළේ ව්‍යවසායකින් සහභාගී වන ටර්නින් පොයින්ට් වැඩසටහන ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. මෙම සාකච්ඡාවේදී ඇඟලුම් ශාස්ත්‍රයේ මේ වන විට මුහුණ පා සිටින ගැටලු අභියෝග ඉදිරියේදී ජය ගැනීම සම්බන්ධයෙන් කරුණු රැසක් සාකච්ඡා කිරීමට ද නියමිතයි. ඒත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය මින්නිමාවට පත්වෙනවා. තවත් තොරතුරු සඳහා පිවිසෙන්න www.siethanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවත ඔබ හමුවනවා හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.